Florian Schultz and Malaga Moa getting better and better as he gets more experience with the circuit. The Sri Lankan driver, great enthusiast for racing. There aren't many classes he's not racing in his career. Malaga Moa will be cheered on by this army of supporters that he takes. He's done it before, he's going to do it again. Through he goes. Dileta Malaga Moa up into second position. Fantastic. මිසානෝ වලට ආවා එයාපෝට් එකෙන් ඉන්නලා අර මගේ පස්සෙන් පේන්නේ මිසානෝ දාවන පතය. ඉතින් මෙසරේ අපි ඉන්නේ හෝටලෙත් හෝටලෙ කියන්නේ මේ ඉතින් පොඩි තැන් මේ. ඉතින් මේ අපි ඉන්නේ මේ සර්කිට් එක ඉස්සරහ මොකද අපිට උදේට යන්න ලේසි. ඒකින්ද මේ දැන් ඉතින් ආශාන් මල්ලිත් ඇවිල්ලානේ වගේම අපේ මෙසරේ ආදීෂ් මල්ලි ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම තවත් විශේෂ පුද්ගලෙක් ඇවිල්ලා ඉන්න අපේ ලූෂන් මල්ලිත් මෙසරේ රේස් වලට එනවා. ඉතින් ඔක්කොම මෙසරේ සපෝට් එකට ඇවිල්ලා ඉන්නවා. අපි බල්ල ඉන්න බලන්න අපේ හෝටලේ බලාගන්න ඉන්න එක ලමුරකරු. ඉතින් මේක තමයි අපේ හෝටලේ. ඉතින් අර මම කිව්වාගේ අපි මේ තරුපය හෝටල් වල නෙවෙයි ඉන්නේ. ඉතින් මේ පැත්තේ අපම හරි ලේසි. ඉතින් මේකෙත් අපි ඔක්කොමලා කාමර ටික එකට තියෙන්නේ. ඉතින් අද මෙහෙ තමයි අපි නවාතැන් ගන්නෙ. ආවා විතරයි. ඉතින් අද අපි රෑ හිටියේ අවසිතේ ගෝ කාට් ටිකක්වත් පදින්න යන්න කියලා. ඉතින් මේක තමයි මගේ කාමරේ. Prepariamo per assistere al confronto del motorsport con il Buemo. අද පුහුණුවීම් තරඳක දෙකම ඉවරුණා. ඉතින් මේ මම පළවෙනි තාවත තමයි මේ මිසානෝ ධාවනපතේ තරඟ වදින්නේ. ඉතින් මේ ඉස්සෙල්ලාම මේ ධාවනපතේ ඉගෙන ගන්නත් ගොඩක් කලන. නමුත් අපිට පෑ භාගේ දෙකක් තමයි තිබ්බේ අපිට පුහුණුවීම් තරඟ වලදී කාරකත් ඒ වගේම මේ ධාවනපතක් ගැන ඉගෙන ගන්න. ඉතින් එතකොට විනාඩි 30 දෙයක් කියන්නේ පෑයක් ඇතුළත ඉතින් ඉගෙන ගන්න හරි අමාරුයි. නමුත් පුහුණුවීම් තරඟවලදී අපි පල්ලෙහාම් මේ හිටියේ. ඊට පස්සේ පුහුණුවීම් තරඟක ඉවරලා ඊට පස්සේ තියෙනවා සුදුසුකම් ලැබීමේ තරඟ දෙකක්. ඉතින් මේ සුදුසුකම් ලැබීමේ තරඟ වලට පාවිච්චි කරන ටයර්ම තමයි හෙට මේ අද අපි තියෙන එක තරඟයකටත් හෙට අනෙක් තරඟකටත් පාවිච්චි කරන්න වෙන්නේ. ඒකින්ද ඉතින් අපි ඒ ටයර් රේස් කරලා තියාගන්න ඕන හින්දා වැඩිම වට තුනක් විතර තමයි කරන්න පුළුවන් වෙන්නේ තරඟයේදී. ඒ කියන්නේ සුදුසුකම් ලැබීමේ තරඟයේදී. ඉතින් පළවෙනි සුදුසුකම් ලැබීමේ තරඟයේදී හොඳ වෙලාවක් අපිට වාර්තා කරන්න පුළුවන් වුණා. ඒකල අපි මම හිටියේ අටවෙනියට. ඊට පස්සේ දෙවෙනි සුදුසුකම් ලැබීමේ තරඟයේදී
මම හත් වෙනියා වුණා. ඉතින් ඒක හින්දා මේ අපේ පන්තියේ අපේ ශ්‍රේණියේ හතර වෙනියා. හැබැයි මුළු තරගෙම ඉන්න අයගෙන් හත් වෙනියා වුණා. ඉතින් ඒක හොඳ කාලයක් වාර්තා කරන්න පුළුවන් වුණා. ඉතින් පොණමේ මම් පොණමේ තරඟ පටන් ගන්නකොට මේ තප්පර හතර හමාරක් විතර වෙනස තිබ්බා ඉදිරියෙන් මේ හිටපායගේ. නමුත් අන්තිම සුසුකම් ලැබී මේ තරඟ වෙද්දී අපිට පුළුවන් වුණා තප්පරයක් වගේ කාලයක් ඇතුළත ඒකටත් එක්ක මේ එක වටේක තරඟ මේ කාලේ වාර්තා කරන්න. ඉතින් ඒක හොඳ දියුණුවක් ලැබුණා. ඒ වගේම මම හිතනවා ඒකෙන් අපිට රේස් එක පටන් ගන්න ගොඩක් හොඳ වෙනවා. ඒ වගේම තමයි මේ අවුරුද්දේ මං ගිය අවුරුද්දේ ගොඩාක් රේස් වලදී හැප්පුණා. ඉතින් ඒ හැප්පුණ හින්දා මේ සැරේ හිතාගත්ත රේස් වලදී ටිකක් පරීක්ෂාවෙන් ටිකක් වේගයෙන් පොඩ්ඩක් අඩු වුණත් මේ අපිට මොකද මේ ශූරතාවයේ තියෙන හැම තරඟයකදීම අපිට අවශ්‍ය වෙනවා මේ ලකුණු. ඒකින්ද අපි හැප්පුණොත් ලකුණු හම්බෙන්නේ, හැප්පුණොත් ලකුණු හම්බෙන්නේ නැති විතරක් නෙමෙයි ඊට පස්සේ අතින් ගොඩක් වේදම් කරන්න වෙනවා කාර් එක හදන්න. මොකද මෙහි රේසින් කාර් වලට හම්බෙන ඉන්ෂුරන්ස් එක හරි ගණන්. ඒ වගේම තමයි ලක්ෂ යුරෝ 20000 කියන්නේ ලක්ෂ 40ක් වෙනකල් ලක්ෂ 40ට 40ක් වෙනකල් මම ගෙවන්න ඕනේ. ඊට වඩා ඒවා තමයි මේ අපිට මේ ඉන්ෂුරන්ස් එකෙන් ගෙවන්නේ රක්ෂණ සංස්ථාවෙන්. ඉතින් ඒකින්ද හරිම අමාරු. ඒකින්ද මම දැන් ටිකක් වෙනදටට සමහරලාට ගොඩක් ප්‍රවේශමෙන් එළවන්නේ. නමුත් ඒක ඇත්ත තමයි. මොකද අපි කොච්චර හයෙන් ගියත් වැඩක් නැහැ. අන්තිමේට රේස් එක වෙලා ප්‍රතිඵල හොඳ නැත්තම්. ඉතින් ජීවිතේ අපි හැමදේකම එහෙමයි. මොනවා කරත් වැඩක් නැහැ. ප්‍රතිඵලය හොඳ වෙන්න ඕනේ. ඒකින්ද දැන් සීරි අපි මේ සැරේ මේ අවුරුද්දේක පටන් ගත්තාම අපි පල්ලෙන් හිටිය හැබැයි නමුත් ක්‍රමයෙන් හැම රේස් එකෙම අපි වේගවත් වෙනවා. දැන් ඉතින් අනික් කට්ටිය අපිත් එක්ක තරඟවත් වෙන අනික් කට්ටිය කියනවා ලන්ද දැන් ගොඩක් වේගවත් වේගෙන එනවා කියලා. ඉතින් ඒකට දැන් ප්‍රෙෂර් එකක් අපි ඒකට පීඩනයක් දෙනවා. ඉතින් ඒකින්ද අපිට හොඳයි. ඉතින් මේ මිසානු රේස් එක ඉවර වුණාම ඊළඟට අපිට තියෙන තව රේස් හතරයි. ඉතින් ඒක වෙද්දි තමයි දැන් ශූරතාවය මම හිතන්නේ මං ඉන්නේ 3 වෙනි ස්ථානේ. ඉතින් අපිට ඔහොම නෑ 4 වෙනි ස්ථානේ රේස් එක ඉදිරියට මම අපි 3 වෙනි ස්ථානේ. ඔහොම අපි ගිහිල්ලා කොහොම හරි අවුරුදු අන්තිම වෙද්දි ශූරතාවය දිනන්න ඕනේ ලංකාවට. Veramente un grande schieramento. Beyond the track.